අපේ චැනල් එකත් එක් එක එකතු වෙලා ඉන්න ඔයාලා හැමවුම ආදරින් පිළිගන්නවා. අදත් අපි වෙනද වගේම ඔයාලගේ දැනුමට අලුත්්‍යමක් එකතු කරන වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් තවමත් අපේ YouTubeබ් චැනල් එක සබස්ක්‍රප් නොකරපු අය ඉන්නවනා පහලින්තිබෙන රතුපාට සබස්ක්‍රයිබ් බට එක කලික් කරලම මේ වීඩියෝ එක බලන්න. අද වීඩියෝවත් ගොඩක් දෙනිෙක්ට කුතුහලේ ඇතිකරන කාරණාවක් සම්බන්ධ එකක්. ගැන පුරුෂයින්ටත් වඩා හොයන්න පෙළඹිලා ඉන්න කාන්තා පාර්ශවයන් මීට කලින් අපි ඇස්්‍රලෝජ for day-to-day live යන විශේෂාන්ගේ ඔස්සේ ගෙනාපු වීඩියෝවක් සම්බන්ධව ගොඩාක් ප්‍රතිචාර ලැබුණ අතරම එවැනි අලු තවත් වීඩියෝගේන කියරත් සමහරු ඉල්ලීම් කරලා තිබුණා ඒනිසා අපි අදගෙනාවේ ගොඩක් අය සමාජය වශයනොත් පසුගිය මාස ගණනාවක් පුරා කතා කරපු කාරණාවක් ගැනයි ඒ තමයි වැඩිමල් සහකාරයන් හා ආදරීම් බැඳෙන නැතිනම් බිරිඳක් ලබනම් විවාහවන පුරුෂයෙන් හා එවැනි අය ජෝතිශ්‍ය ආධාරී කොහොමද කල්තියලා හඳුනගන්නේ කියන එක. අපේ රටේ මෙන්ම ආසියානු රටවල් බහුතරයකත් සමාජ සාර්ධර්ම අනුවනම් මෙය ඉත්තරම් නුමත කරන්නේ නැහැ නමුත් සමහරුනම් කියන්නේ ඉතින් සත්‍ය ආදරයට හෝ විවාහයට වයස් පරතරයන් බාධාවක් නොකරගත යුත්තු බවයි. ඉතින් මේ මධමතාන්තර් එක්කෙක් පුද්ගලයාගේ ජීවිතවලට අනුව කොතරම්දුරට නිවැදිද වැරදිද කියන එක, විවිධාකාර සමාජමට්ටම් හා, බුද්ධි මට්ටම් අනුව තීරණය වන දෙයක් නිසා අපි ඒ ගැන කතා කරන්න නම් යන්නේ නැහැ. ඉතින් ඔයාල දන්නවා ඇතිනි පසුගිය මාස කීපය පුරාම මෙවැනි සිදුවීමක් යන අපේ රටේත් විවිධාකාර සංවාධ ඇති වනාා. තමයි ප්‍රවීණ ගායිකාවක්කු සමිතා මුදුන් කොටුවහා චිරන්ත ගුණවර්ධනයන යුවල ගැන ඉතින් එදදාස්නාමසිය හැත්ත තුනවුරුද්ධ ඉපඳන සමිතා හා චිරන්ත අතරනාම් අවුරුදු පහළවකටත් වැඩි වයස් පර්තරයක් තිබුණ බව ප්‍රසිද්ධර හසක් ඉතින් එතනින් එහාට ගියොත් ලෝකය පුරාත් මෙවැනි සිදදුවීම් ගැන අසන්නද ලැබුණ අවස්ථා ගොඩක් තිබනා අපි ඉන් ප්‍රසිද්ධපුූත්ගලයක් කීප දෙෙනෙක් ගැන සොයා බැල්වහොත් අයිශ්වර්යා රායිට වඩා, අභිෂේක් බච්චෙන් අවුරුද තුනක් බාල බවත් කියවෙනවා. බ්‍රිතාන්නේයේ හැරී කුමරුද ඔහුගේ බිරිඳ මෙගන් මාකල්ට වඩා අවුරුදු තුනක් බාලයි. මීට අමතරව පත්මන් ප්‍රංශ ජනපති එම්මානුවල් මැரோන්, හුගේ ආර්යාව වූ විජිට් මැක්‍රෝන්ට වඩා අවුරුදු විසි පහකින් පමණ ලාබාල අයෙක්. ඇය ඔහුගේ කලින් ගුරුවරයක් වීමද විශේෂත්වයක් ඉතින් මේ සියල්ලම පිටු පස ආදරකතාවල් සැඟවිලා තියෙනවා. සාමාන්‍යෙන් නම් සමවයස් ස්ත්‍රී පුරුෂ විවාහ පුරුෂයා මාස කීපයකින් හෝ අවුරුද්දකින් දෙකකින් වගේ ස්ත්‍රීට වඩා ලාබාලවීමත් රම්ම ගැටල්ුවක් ලෙසට සැලකෙන්නේ නැහැ නමුත් අප පෙරසඳහන් කළ පරිදි තමාට වඩා අවුරුදු හත දහය පාලවකින් හෝ සමහරවිට ඊටත් වැඩිමල් කාන්තාවන් හා විවාහවන පිරිමිඳ සිටිනා විට ඒ ගැන බොහෝ විට සමාජයේ කතිකාවත් පීකරෙන අසම්මත ක්‍රියාවක් ලෙසට සැලකීමටත් සමහරු පෙළමිලා සිටිනා නිසාම මේ වගේ දයිවයක්තියන්නේ මොනවගේ අයටද නැතිනම් මේ වැන්නක් යම් පිරිමියෙක්ට අනාගතයේ සිදිය හැකිද. කියන එක කල්තියර සොයාගන්න හඳුනගන්නේ කොහොමද කියන එකට කුත්තුහලයෙන් යුතුව පිළිතුරක් සොයන අයත් සිටිනවා. ඇත්තෙම ජෝදීශය ඇසුරින් වැඩිමල් බිනිින්දක් ලබනු පුරුෂයෙන් කල්තියා හඳුනාගත ැ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ මෙන්න මේ ග්‍රහපිහිටී මැසිරිනොයි. අපිට මේ සඳහා ජෝතිශමය සහය ලබා දෙන්නේ උදයාන්ගේ සිරිවර්ධන විසින්. ලින් බලමු කෙන්දරයක කොටු දොලහක් තියෙනවා මේ විදියට වමට ගණන් කළ විට ඉන් හත්වන්න තමයි විවා සහකරු හෝ සහකාරය ගැන ඉංකිියක් ටැබෙන ප්‍රධානතම ස්ථානය ඉකුරුෂය කේන්දරයක මේ හත්වැනි කොටුවේ ශානිහෙවත් සෙනසුරු ග්‍රහය සිටීමත් එය රවිහෝ ගුරුග නැකතක වීමත් වැඩිමල් බිරිඳක්ලාබනා යෙදුමක් ලෙසට සැලකෙනවා ීට අමතරව ශනිහා සිකුරු. කේන්දරයේ එකට සිටීම හෝ කුමන ආකාරයෙන් හෝ සමීප සම්බන්ධයක් පැවැත්වීම. රවිහා ෂනි එක හෝ හත කොටුවල සිටීම. එසේ නැතිනම් රවිහා ගුරු එකට පලවෙනි හෝ හත්වැනිි කොටුවල සිටීම. ගුරු හාෂනි එක හෝ හත්වන්නේ එකට සිටීමත් එවැනිියෝගයි. මීට අමතරව කේන්දරේ හත්වන කොටුව අධිපති ඒක හොයන්නේ මෙන්න මෙහෙම. හිතන්න ඔබ මේෂලගනේ නම් පළවෙනි කොටුව මේෂ. දෙවැනි කොටුව රෘෂභ මේ ආදී පිළිවලට රාශි සොයාගත හැකි එලෙස වම්පස්සට ගැනීම් කළවිට මේෂයේ හත්වන්න තුොලා රාශයි. එහි අධිපති සිකුරු නැතිනම් ශුක්‍ර කියන ග්‍රහය. ඔබ විෘෂභ ලग्නේ නම් පළවෙනි කොටුව රෘෂභ හා දෙවැනි කොටුව මිතුන ආදී වශයෙන් ගැනින් කළවිට හත අධිපති රෘෂ්චික රාශය නිසා එහි අධිපති වන්නේ කුජ මෙන්න මේ විදියට කොයාලගේ හත අධිපති එක්ක අර අපි කලින් කියපු ග්‍රහයෝ රවී, රු හෝ සෙනසුරු එකට සිටිනවනම් ඒකත් වැඩිමල් බිනිදක් ලබන සංයෝගයක් විය හැකි. වයස් පර්තරය හෝ වෙනත් කුමන හෝ කැපී පෙනෙන්ෙන පාරතරයන් මෙවැනි කේන්දර ලබන සහකාරයන්නේ බොහෝ විට දැකිය හැකිවීමත් විශේෂත්්‍යයම්. මේ සරල පැහැඳව කිරීමක් පමණයි. වැඩිවිස්තර ලබා ගැනීමට තවදුරට ඔොබි කේදරය ගැඹුරින් පරක්ෂා කර බලා නිගමනයන්ට එළම්ඹිය හැකි. එහෙනම් අද වඩියෝ එක ගැන ඔයාලගේ අදහස් අපිට කමෙන්් කරලා ලෑන්න වීඩියෝවෙන් යම් දෙයක් ඉගෙන ගත්තනම් ලයිකිකකුත් දාන්න අපි තවත් අවසක මේ වගේ අලුත් විඩියෝකෙන් හමුවමු.